And now, live at 12. අයිබෝවන් අදත් වෙනදා වගේම ගතවන දවසම විමසා සිදුවන සියල්ලේ ඇත්ත ඔබට පවසන්න අපි සූදානම්. එක්වන්න live at 12 සමගින් සුපුරුදු පරිදිම අදත් ඔබ හමුවන මම සජිත් රණසිංහ. මම ෆාතිමා නස්රින්. අපි අදත් මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල. බණ්ඩාරගමදී වාහන හතරක් එකිනෙක ගැටි පස් දෙනෙකු රෝහලේ. බොල්ගොඩ වැවට පැනපු පුද්ගලයා සොයා මෙහෙයුම්. නියන් සහනාධාර ඉල්ලා රැය පහන් කළ අම්පාරේ ගොවීන්. ඉරානයේ රජයට එරෙහිව ගොඩනැගුණු ජනතා විරෝධය. හොරණ කොළඹ ප්‍රධාන මාර්ගයේ ගෝනපුල ප්‍රදේශයේදී අද උදෑසන සිදුව රියානතුරකින් පුද්ගලයන් 8 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. වාර්තාවන ආකාරයට මෙම අනතුර සිදුව තිබෙන්නේ පෞද්ගලික බස් රථයක් වෙල්ලායකට පෙරළී යාමෙන්. මේ අතර බණ්ඩාරගම හොරණ මාර්ගයේ මිල්ලනිය ප්‍රදේශයේ සිදුව තවත් අනතුරකින් පුද්ගලයන් 5 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. හොරණ කොළඹ ප්‍රධාන මාර්ගයේ ගෝනපුල ප්‍රදේශයේදී අනතුර සිදු වී තිබුණේ අද උදෑසන 9ට පමණ. අධික වේගයෙන් ගමන්ගත් පෞද්ගලික බස් රථයක් රියදුරට පාලනය කරගත නොහැකිව වෙලකට පෙරළී යාමෙන් අනතුර සිදු වී තිබුණා. අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ 30කට ආසන්න පිරිසක් ගමන් කර ඇති අතර 8 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඔවුන් වැතර සහ හොරණ රෝහල් වලට ඇතුළත් කෙරුණා. මේ අතර බණ්ඩාරගම හොරණ මාර්ගයේ මිල්ලග සන්ධිය ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ සිදු වූ තවත් අනතුරකින් 5 දෙනෙකු තුවාල ලැබුවා. හොරණ සිට බණ්ඩාරගම දෙසට ගමන්ගත් මෝටර් රථයක් එම දිසාවටම ගමන්ගත් යතුරුපෙදියක ගැටී තිබෙනවා. අනතුරුව මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි තවත් ත්‍රිරෝද රථ දෙකක ගැටි මෝටර් රථය නතර වී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ. අනතුරින් යතුරුපැදියේ ගමන්ගත් එකම පවුලේ 3 දෙනෙකු සහ ත්‍රිරෝද රථයක ගමන්ගත් කාන්තාවක් තුවාල ලැබුවා. ඔවුන් ඇතුළත් කෙරුණේ බණ්ඩාරගම සහ හොරණ රෝහල් වලටයි. අනතුර සිදු කළ මෝටර් රථයේ රියදුරු බීමතින් සිට ඇති අතර ඔහුද තුවාල ලබා රෝහල්ගත කිරීමට පියවර ගත්තේ මෙලෙසින්. අනතුරින් මෝටර් රථයට ත්‍රිරෝද රථ දෙකට සහ යතුරුපැදියට දැඩි හානි සිදු වී තිබෙනවා. මෝටර් රථයේ තිබී මත්පැන් බෝතල් කිහිපයක්ද සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ. මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවටගෙන ඇති අතර බණ්ඩාරගම පොලිසියෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා. බොල්ගොඩ ගඟට පැන ඇති බව කියන පුද්ගලයා සොයා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ එම පුද්ගලයා බොල්ගොඩ ගඟට පැන ඇති බවට සැක කරන අතර රාත්‍රියේද මෙහෙයුම් සිදු කළද ඔහුව මේ වෙනතෙක් සොයාගෙන නැහැ. මොරටුව පානදුරයා කරන අලුත් පාලමට ආසන්නයේදී බොල්ගොඩ ගඟට ඊයේ රාත්‍රියේ පුද්ගලයෙකු පැන ඇති බවටයි සැක කරන්නේ. අතුරුදන් වූ පුද්ගලයා සෙවීමට පානදුර පොලිසිය නාවික හමුදාව ප්‍රදේශවාසීන්ගේ සහයෝගය ඇතිව මෙහෙයුමක් ඊයේ රාත්‍රියේ ක්‍රියාත්මක කළා. කෙසේ වෙතත් ඔහු සොයා ගැනීමට හැකි වී නැහැ. ඔහු පැමිණි බවට සැකකරන යතුරුපැදියද බොල්ගොඩ පාලම මත තිබී සොයා ගැනුණා. අදාළ යතුරුපැදියේ අංකය ඔස්සේ ඔහුගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට මෝටර් රථ ලියාපදිංචි දෙපාර්තමේන්තුවේ සහාය ලබා ගැනීමට පොලිසිය කටයුතු කර තිබෙනවා. කෙසේ වෙතත් අතුරුදන් වූ පුද්ගලයා පිළිබඳ කිසිදු තොරතුරක් මේ වනතෙක් හෙළි වී නැහැ. අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ජනතාවට ලබා දෙන නියන් සහනාධාර බෙදා දීම ඊයේ දිනෙන් අවසන් කරන ලෙස රජයේ නිවේදනය කර තිබෙනවා. මේ හේතුවෙන් අපට වාර්තා වුණේ එම ප්‍රදේශවල ජනතාව ඊයේ රාත්‍රියේද නිදිවරා මේ නියන් සහනාධාර බලාපොරොත්තුවෙන් පසු වුණු බවයි. පසුගිය යලකන්නේ පැවති නියඟය හේතුවෙන් අම්පාර දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික කටයුතු මුළුමනින්ම අඩාල වුණා. මේ නිසා අම්පාර ගොවීන්ට නියන් සහනාධාර ලබා දීමට රජය තීරණය කළා. ඒ අනුව නියන් සහනාධාර ලබා දීම අදීර 3ක් යටතේ ක්‍රියාත්මක කෙරුණා. පසුගිය අගෝස්තු මාසයේදී මෙම වැඩපිළිවෙල ආරම්භ වූ අතර එහි අදියර 2ක් නිමාවට පත් වුණා. කෙසේ වෙතත් එහි 3 වන අදියරේ සහනාධාර බෙදා දීම ඊයේ දිනෙන් අවසන් කරන ලෙස රජයෙන් දැනුම් දීමත් සමග සමුපකාර සමිති අසල දැඩි කලබලකාරී වාතාවරණයක් උද්ගත වුණා. පරගහ කැලේ, කොටවෙහෙර, කොස්සපොල යන ගම්මානවල 2000කට ආසන්න පිරිසක් අද අලුයම් කාලය වනතුරුම නියන් සහනාධාර ලබා ගැනීම සඳහා පරගහ කැලේ විවිධ සේවා සමුපකාර සමිතිය ඉදිරිපිට එක් රැස් වී සිටියා. බාණ්ඩ බෙදා දීම සඳහා නිලධාරීන් 2 දෙනෙකු පමණක් යොදවා සිටි නිසාත් හදිසියේ සහනාධාර බෙදා අවසන් කරන ලෙස දැනුම් දීම නිසාත් මෙලෙස බොහෝ පිරිසක් අපහසුතාවට පත් වූ බවයි ජනතාව පැවසුවේ. අලිහෙම නැද්ද?
බණ්ඩාරගම මාකන්දන ප්‍රදේශයේදී වෑන් රථයක ගැටි කාන්තාවක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. මේ අනතුරේ වෙළඳ සැලක සවි කර තිබූ CCTV කැමරාවක සටහන් වී තිබුණා. කැස්බෑව බණ්ඩාරගම මාර්ගයේ මාකන්දන ප්‍රදේශයේදී මෙම අනතුර සිදු වී තිබුණේ ඊයේ උදැසනයි. බණ්ඩාරගම දෙසට ගමන්ගත් වෑන් රථයක අපරීක්ෂාකාරී ලෙස මාර්ගයේ මාරු වෙමි සිටි කාන්තාවක් ගැටෙන අයුරු වෙළඳ සැලක සවි කර තිබූ CCTV කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා. අනතුරින් බරපතල තුවාල ලැබූ කාන්තාව දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඇය ඊයේ රාත්‍රියේ මියගොස් ඇති බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළා. මෙලෙස මියගොස් ඇත්තේ මාකන්දන ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි අවිවාහක කාන්තාවක්. අනතුරින් පසු වෑන් රථයේ රියතුරු පලාගොස් ඇති අතර ඔහු අතරංගුට ගැනීමට පරීක්ෂණ සිදු කරනවා. පොර සහ පොර සහනාධාරය ගැන මේ දිනවල යලිත් කතාබහට ලක් වෙලා තිබෙනවා. අනුරාධපුර තමාල ප්‍රදේශයේ පෞද්ගලික වෙළඳ සැලක තිබී සහනාධාර පොහොර තොගයක් සොයාගෙන තිබෙනවා. අපිට වාර්තා වන ආකාරයට එම වෙළඳ සැලේ තිබී පොහොර මිටි 102ක් සොයාගෙන තිබෙනවා. අනුරාධපුර දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් වැටලීම සිදු කරන අවස්ථාව වන විටත් වෙළඳ සැල් හිමියා පොහොර අලෙවි කරමින් සිට ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. රජය විසින් සහන බෙලට ගොවීන්ට නිකුත් කරන පොහොර මෙම වෙළඳ සැල් හිමියා ලබාගෙන වැඩිමිලට අලෙවි කර තිබෙනවා. සංවිධානාත්මක යම්කිසි පිරිසක් විසින් පොහොර වැඩිමිලට රුපියල් 2500 පොහොර 3000 2900 වගේ වැඩිමිලට විකිණීමක් සිද්ධ කරනවා. පාරිභෝගික අධිකාරිය විදිහට අපිට ගොවියන්ගේ පැත්ත ගැන හිතලා කටයුතු කරන්න සිද්ධ වෙනවා. කිසිම සමහාවක් ඒ සම්බන්ධව ලැබෙන්නේ නැහැ. දිගින් දිගට මේ සම්බන්ධ වැටලීම් ඉදිරියට ක්‍රියාත්මක වෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වෙළඳ සැල් හිමියා සමග පොහොර තොගයද පාරිභෝගික සේවා අධිකාරිය භාරයට ගනු ලැබුවා. ඔහුට එරෙහිව පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ චෝදනා ගොනු කර ඇති අතර ලබන ජනවාරි 2 දින අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස උපදෙස් දුන් බව පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කළා. කෙසේ වෙතත් රට තුල උද්ගත විය හැකි පොහොර හිඟයට පිළියම් ලෙස රජය පාකිස්තානයෙන් පොහොර මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනය කිරීමට පියවරගෙන තිබෙනවා. තවත් දේශීය පුවත් කිහිපයක් මේ විරාමෙන් අනතුරුව බලාපොරොත්තු වන්න. This is Live at 12. තවත් දේශීය පුවත් කිහිපයක් වෙතයි මේ අවධානය. හැඩන් සිට කොටකල දක්වා දහවනේ වූ ටිපර් රථයක් ඊයේ රාත්‍රියේ අනතුරකට ලක් වී තිබෙනවා. මේ අනතුර සිදුව තිබෙන්නේ එම ටිපර් රථය ප්‍රතිවිරුද්ධ ලෙසින් ගමන්ගත් මෝටර රථයක හා ත්‍රිරෝද රථයක ගැටීමෙන්. හැඩන් කුඩාගම පාලම අසලදී ඊයේ රාත්‍රී 7ට පමණ මෙම අනතුර සිදුව තිබෙනවා. ලංකා විදුලි බල මණ්ඩලයට අයත් ටිපර් රථයක් ඉදිරිපසින් පැමිණි මෝටර රථයක සහ ත්‍රිරෝද රථයක ගැටී සිදු වූ අනතුරින් පුද්ගලයන් දෙදෙනෙකුට තුවාල සිදුව තිබුණා. පොලිසිය පවසන්නේ ටිපර් රථයේ රියදුරා බීමත්ව රිය දහවණය කිරීම හේතුවෙන් වේගය පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදු ඇති බවයි. මේ අතර මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වැලිගම දුම්රිය හරස් මාර්ගයකදී දුම්රියක කන්ටේනරයක් ගැටීමෙන් අද පෙරවරුවේ තවත් අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් කිසිවෙකුට තුවාල සිදු නොවු අතර කන්ටේනරයට දැඩි හානි සිදුව තිබෙනවා. මේ අතර කන්තලේ ත්‍රිකුණාමලය මාර්ගයේ ජයපුර ප්‍රදේශයේදී යතුරුපැදියක් පාරෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරලීමෙන් තවත් අනතුරක් සිදුව තිබෙනවා. මාර්ගයේ දහවනේ වූ ටිපර් රථයකට ඉස්සර කිරීමට යාමේදී මෙම අනතුර සිදු ඇති බවයි මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ. අනතුරින් අතුරුපැදියේ ගමන්ගත් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වූ අතර තවත් පුද්ගලයෙකුට බරපතල තුවාල සිදු වී තිබෙනවා. 2017 අවසන් මාස කිහිපය තුළදීම අපිට විටින් විට අලියතුන් ඝාතනය වීම සහ මේ යාම් පිළිබඳව තොරතුරු වාර්තා වුණා. මේ විදිහට තවත් අලියකු මේ යාමේ පුවතක් අද දවසේදී වාර්තා වෙනවා කන්තලේ සූර්යපුර ප්‍රදේශයෙන්. හැබැයි මේ යාම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ ආරක්ෂිත විදුලි වැටේ ඇති වූ දෝෂයක් මේ තත්ත්වයට හේතු වන්නට ඇති බවයි. පුර ප්‍රදේශයේ ඉදිකර තිබූ ආරක්ෂිත විදුලි වැටක සිදු වූ දෝෂයක් හේතුවෙන් ඊයේ දිනේ අලියකු විදුලි සරවැදී මිය ගොස් තිබෙනවා.
විදුලි වැටේ සති කිහිපයක සිට පැවති දෝෂ පිළිබඳව වනජීවි නිලධාරීන්ට සහ පොලිසියට පැමිණිලි කළ බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. එහෙත් ආරක්ෂිත විදුලි වැට යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු නොකළ නිසා මේ අලියා මිය ගිය බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. මේ අතර ඊයේ දින ඇද්දල යුගලක් සමග අත්අඩංගුවටගත් පුද්ගලයින් දෙදෙනාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී තොරතුරු රැසක් හෙළිකර ගැනීමට හැකිව තිබෙනවා. විල්පත්තුව, මරච්චිකට්ටුව සහ එලවත්තු ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකු වන මෙම සැකකරුවන් මීට පෙරද මෙවැනි ජාවාරම්වලට සම්බන්ධ බව මෙහිදී අනාවරණය වුණා. ඇද්දල යුගල ඔවුන් ලබාගත්තේ කුමන ආකාරයෙන්ද යන්න පිළිබඳ තවදුරටත් ප්‍රශ්න කිරීම සිදු කරන බවයි අනුරාධපුර පොලිසිය සඳහන් කළේ. පොලිස් භාරයට ගත් ඇද්දල යුගල කිලෝ 60ක් පමණ බර්කින් යුක්ත වන අතර අඩි 4කට වඩා දිගින් යුක්ත වනවා. කසල්රි ජලාශයේ තිබී කාන්තා මලසිරුරක් අද උදැසන සුවාගෙන තිබෙනවා. මරණයට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ. කාසල්රි ජලාශයේ වේල්ලට ආසන්නේ කාසල්රි වත්ත ප්‍රදේශයේදී මලසිරුර සුවාගත් බව නෝටන්බ්‍රිජ් පොලිසිය පවසනවා. මෙම මලසිරුර කාසල්රි වත්තේ පදිංචි දෙදරු මවකගේ බවට හඳුනාගෙන ඇති අතර ඇය පැලඳ සිටි බවට සැක කෙරෙන පාවහන් නියවලක්ද ජලාශය අසල තිබී සුවාගෙන තිබෙනවා. මියගිය අය ක්ෂයරෝගීන් පිළෙන කාන්තාවක් බවත් ඇයගේ අසනීපතත්වයේ හේතුවෙන් තම මවගේ නිවසට පැමිණ සිටි අවස්ථාවේ ජලාශයට පැන සිය දෙවි හානි කරගන්නට ඇති බවත් පරීක්ෂණ පවත්වන පොලිසිය පවසනවා. පන්නිපිටිය කැලල්ගොඩ තෙමහල් වෙළඳ සංකීර්ණයක ගින්නක් හටගෙන තිබෙනවා. ගින්නෙන් පහත මහලේ පිහිටි වෙළඳ සැල් දෙකක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි පොලිසිය පවසන්නේ. තලංගම පොලිස් වසමට අයත් පන්නිපිටිය කලල්ගොඩ ප්‍රදේශයේ පිහිටි මෙම වෙළඳ සංකීර්ණයේ ඊයේ පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න හේතුවෙන් තුන්මහල් ගොඩනැගිල්ලේ පහත මහලේ පිහිටි වෙළඳ සැල් දෙකක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි පොලිසිය පැවසුවේ. මෙලෙස ගිනිගින් ඇත්තේ මෝටර් රථ අමතර කොටස් අලවිසලක් සහ වායු සමීකරණ අලුත්වැඩියා කරන ස්ථානයක්. පහත මහලේ හටගත් ගින්න හේතුවෙන් දෙවන මහලේ පිහිටි විදුලි උපකරණ අලවිසලකටද හානි සිදුව තිබෙනවා. කෝට්ටේ ගිනිනිවන ඒකකය තලංගම පොලිසිය ප්‍රදේශවාසීන් සමග එක්ව ගින්න මැඩ පවත්වා ඇති අතර වායු සමීකරණ අලුත්වැඩියා කරන ස්ථානයේ සිදු වූ ගෑස් කාන්දුවක් ගින්නට හේතුවන්නට ඇති බවයි සැක කරන්නේ. තලංගම පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා. ක්‍රීඩා පුවත් සහ විදේශ පුවත් වල පෙර අපි අලුත් සූදානම් මද විරාමයක් ලබා ගන්න. This is Live at 12. අපි දැන් සූදානම් මෙරටින් එපිට සිදුවු දේ ඔබට කියන්නට. ඉරාකයේ ආණ්ඩුවට එරෙහිව දැවැන්ත ජනතා විරෝධතාවයක් එල්ල වී තිබෙනවා. එතරතුරු සමගින් විදෙස් පුවත් වෙතයි මේ අවධානය. ඉරාන රජයේ ප්‍රතිපත්තිවලට සහ බඩුමිල ඉහළ යාම වැනි කාරණාවලට එරෙහිව පසුගිය බ්‍රහස්පතින්දා ආරම්භ කළ මෙම ජනතා විරෝධතාවය මේ වන විට ඉරානයේ පුරාම ව්‍යාප්ත වී ඇති බවටයි වාර්තා වන්නේ. ආරක්ෂක අංශ සහ උද්ඝෝෂකින් අතර ගැටුම් දහටගෙන ඇති අතර පුද්ගලයින් 52 අත්අඩංගුවට පත්ව ඇති බවටයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. ඊජිප්තුවේ කයිරෝ නුවර දකුණු ප්‍රදේශයේහි පිහිටි ක්‍රිස්තියානි දේවස්ථානයකට සහ ක්‍රිස්තියානි වෙළඳපළකට එල්ල වූ ප්‍රහාරයෙන් 11 ජීවිතක්ෂයට පත්ව ඇති බවට වාර්තා වනවා. පුත්ගලින් දෙදෙනෙකු විසින් මෙම ප්‍රහාරය සිදුකර ඇති අතර ස්වයංක්‍රීය ගිනි අවිවලින් සන්නද්ධව පැමිණි එම ප්‍රහාරකින් දෙදෙනා ප්‍රථමයෙන්ම වෙළඳපළටත් ඉන් අනතුරුව දේවස්ථානයටත් වෙඩි ප්‍රහාර එල්ල කළ බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ. ප්‍රහාරයේ වගකීම IS ත්‍රස්තවාදීන් විසින් භාරගෙන තිබෙනවා.
කෙලිබිම උණුසුම් කළ පුවත් රසක් දැන් අපි ඔබට ගෙන එන්න සූදානම්. ජාතික ශූරතා කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ වරිස්ලිමේ තරගාවලිය දින තුනක් පුරා පැවැත්ුණේ කොළඹ ටොරින්ටන් ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී. මෙවර තරගාවලියේදී කනිෂ්ඨාංශයේ ශ්‍රී ලංකා වාර්තා 6ක් සහ ජ්‍යෙෂ්ඨාංශයේ ශ්‍රී ලංකා වාර්තා 4ක් බිහි වුණා. ජ්‍යෙෂ්ඨාංශයේ ශ්‍රී ලංකා වාර්තා 4ට හිමිකම් කීවේ චින්තන ගීතල් විදානගේ සහ ඉන්දික දිසානායකයි. තරගාවලියේ කනිෂ්ඨ බාලිකාංශයේ චූරතාව පොළොන්නරුව බරේසලීමේ සංගමයත් කනිෂ්ඨ බාලිකාංශයේ චූරතාව යාපනයේ බරේසලීමේ ක්‍රීඩා සමාජයත් දිනාගත්තා. ජ්‍යෙෂ්ඨ පිරිමාංශයේ චූරතාව මෙන්ම කාන්තා ආංශයේ චූරතාවද දිනාගත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවයි. මෙවර තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 200කට අධික සංඛ්‍යාවක් එක්ව සිටියා. අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටියේ තරඟ ඊයේ ආරම්භ වුණා. හැව්ලොක් ක්‍රීඩා සමාජයේ සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ තරඟ වැදුනේ රත්නලාන ගුවන් හමුදා ක්‍රීඩා පිටියේදී. තරඟයේ ලකුණු 34.8ක් ලෙස ජය ගන්නට හැව්ලොක් ක්‍රීඩා සමාජයේ සමත් වුණා. පළමුවරදී නිමාවන විට දවුන් පෙරමුණගෙන සිටියේ ලකුණු 17.7ක් ලෙසයි. සියරන් එෆ්සී ක්‍රීඩා සමාජය සහ යුද හමුදා ක්‍රීඩා සමාජ අතර තරගයේ පැවැත්ුණේ කොළඹ හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේදී. තරගයේ ලකුණු 24.17ක් ලෙස ජයගත්තේ සීආර් ක්‍රීඩා සමාජය. කෙසේ වෙතත් පළමුවරදී නිමාවන විට ලකුණු 10 බැගින් ලබා දෙපිළම සමතත්වයේ පසු වුණා. ජග්‍රහී සීආර් ක්‍රීඩකයන් ලකුණු 24 රැස් කළේ ගෝල දිනුම් 3ක් සහ දඬුවම් 5ක් මගින්. ඒ සමගින් අපි දැනට ඔබෙන් සමු ගන්නවා මම ෆාතිමා නස්රින්. මම සජිත් රණසිංහ. අපි අලිත් හමුවෙමු අද රාත්‍රියේදී live@7 තුලින්. සුබ දවසක්.